ඊ උදේ 6ට විතර තමයි දැනගන්න ලැබුණේ ඒ බෝයාවේ මුහුද යටින් තියෙන නල පද්ධතියේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා ක්‍රැක් එකක් ඇති වෙලා ඒක තුළින් තෙල් කාන්දු වෙනවා කියලා. ඒ වෙනකොට උදේ අපේ නිලධාරීන් ඔක්කොම කැඳවලා මේ ක්‍රියාවලියේදී අපි ගන්න ඕනේ මේ ඩැමේජ් එක අවම කරන්න ගන්න ඕනේ ක්‍රියාවලියන් ඒ වෙලාවෙම කරගන්න පටන් ගත්තා. ඊයේ මං හිතන්නේ 9ට විතර වගේ අපි කණ්ඩායමක් මුහුදට ගිහිල්ලත් බැලුවා මොනතරම් තෙල් මුහුදු මතු පිටට මතු වෙලා තියෙනවට කියලා. ඒවට අවශ්‍ය කෙමිකල්ස් භාවිතා කරන ගමන්ම ඒ නැවෙන් තියෙන බටපද්ධතිය ගලෝලා කාන්දුවීම් වැලකීමට ඊයේ දවස ඇතුළත කටයුතු ඔක්කොම සිද්ධ කරලා ඉවරයි. දැන් කාරණා දෙකක් සිද්ධ වෙන්න ඕනි. එකක් තමයි මේ පරිසරයට වෙච්ච හානිය අවම කරගෙන ඒ පරිසරයේ ඒදත් මෝදේ තිබුණු තෙල් ඉවත් කරලා ඒක පිරිසිදු කිරීම. ඒකට දින කීපයක් ගත වේවි. ඒ සඳහා අපිට මීපා ආයතනයත් ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවත් ශ්‍රී ලංකා යුද හමුදාවත් කෝස්ට් ගාඩ් එකත් මේ හැමෝම එකතු වෙලා අපිත් එක්ක සහයෝගයෙන් ඒ කටයුතු වලට යෙදවිලා තියෙනවා. අපේ ආයතන දෙක පැත්තෙන් මේ වෙනකොට ඒ නැව සම්බන්ධ කරලා තිබුණු බෝයාවට සම්බන්ධ කරලා තිබුණු නැව අයින් කළා. දැන් මේ නල ටික නැවත වරක් අලුත් නල දාන්න කටයුතු කරමින් යනවා. ඒකට කණ්ඩායම් දෙකක් හදලා තියෙනවා. එක කණ්ඩායමක් කරන්නේ ඒවට ඩයිවර්ස්ලා අවශ්‍යයි ඒ නල මූදයට තියෙන නල අයින් කරන්න. ඒ නල කියලා අපි කිව්වාම ඒ හෝසස් ඒවා ගොඩක් විශාල ඒවා. ඉතින් මූද යටට ගිහිල්ලා ඒ අයින් කිරීමට ඒ කනෙක් කරලා තියෙන තැන්වලින් ගලවලා ඒ කණ්ඩායම ඒක ඉවත් කරනවත් එක්කම අනිත් කණ්ඩායම ගිහිල්ලා අලුත් නල පද්ධතිය කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.